සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා සිනමා චාරිකාවට. ඔන්න එහෙනම් ටොම් රේඩ් කතාමාලාවේ දෙවෙනි කතාවද ගේන්නයි හදන්නේ. එහෙනම් ගවේෂණය යන්න අවශ්‍ය කරන ආම්පන්න ටිකත් අරගෙන අද චාරිකාව යන්න පටන් ගමු. ටොම් රේඩ් කතාමාලාවේ වෙන කතා දෙකක් මම දැනට දාලායි තියෙන්නේ. නබලප කෙනෙක්ට පල්ලෑ තියෙන ලින්ක්ස් වලින් ගිහලා ඒවා බලන්න පුළුවන්. අද කතාවේ නම තමයි ටොම් රේඩ් ද ක්‍රේඩල් ඔෆ් ලයිෆ්. කතාවේ ආරම්භය පෞරාණික නගරයක් වෙන ග්‍රීසියෙන්. විවාහ උත්සවයක සාදයක් මේ විදිහට පැවැත්වෙනකොට ටික වෙලාවකින් භූමිකම්පාවක් සමග විශාල ගල් පර්වත වගයක් කඩම් වැටෙන්න ගන්නවා. ඉතින් මේ දුවීමත් එක කතාව අපි එහෙම එක්කන් යන්නේ මොහොත අභ්‍යන්තරයේ තියෙන නටබුන් වගේක් පරීක්ෂා කරන්න ඇවිල්ලා ඉන්න පරීක්ෂක කණ්ඩායමක් වෙතට. කණ්ඩායමක් කිව්වට මෙතන කණ්ඩායම් කිහිප දෙනෙක්ම ඉන්නවා. එයාලා නම් මේ වෙනකොට කෞතුක වස්තුන් කීපයක් හොයාගෙන පාටයි. කවුද මේ සෑහෙන වේගකින් සී බයික් එකකින් වැඩදාගෙන ඉන්නේ? වෙන කවුද ඉතින් අපේ ලාරා මිසක්? මිනිසුම ස්ථානයේ ඉඳන් වතුරට කලබලෙම හොයන්නේ ලූනා කියන දෙවමැදුර කියලා තමයි ලාරා නම් කියන්නේ. ඒ ටෙම්පල් එක නිර්මාණය කරලා තියෙන මිත්‍රවරුනි මහා ඇලෙක්සැන්ඩර් විසින්. ඇලෙක්සැන්ඩර් වටිනා වස්තු එකතු කරලා ලෝකයේ ස්ථාන දෙකක සැඟෙව්වා. බහුතරයක් ඊජිප්තුවේ තියෙන එයාගේ පුස්තකාලයට යව්වා. ඒත් එයාගේ වටිනාම බලෙන් යුත් සම්පත් මෙතන තියෙනවා. ලූනා දෙවමැදුර නීතියෙන් තහනම් කරා එතනට යන එක ක්‍රිස්තු පූර්ව 330 දී මොහොතෙන් යට වුණා. ගිනිකන්දක් පිපිරීමෙන් විනාශ වුණා. ඉතින් මේ කියන ටෙම්පල් එක හොයාගෙන තමයි ලාරා මේ පාර ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය පෙන්නපු දියවැල් හරහා ගියොත් මෙයාලට නඩබුන් තියෙන ස්ථානය බලාගන්න පුළුවන් වෙනවා. අනතුරුව ලාරා ඇතුළු කණ්ඩායම කුඩා සබ්බැරින් පාවිච්චි කළා මොහොත අභ්‍යන්තරයේ තියෙන මේ දියවැල් හරහා යන්නයි සූදානම. ඉතින් කෙමෙන් කෙමෙන් තුන්දෙනා අඩි ගණනක් පොළොවේ අභ්‍යන්තර ඇතුල් වෙනවා. මේ මුහුදු කලාපේ මෝරුන් පවා ඉන්නවා. ඉතින් මේ විදියට දියවැල් ඔස්සේ ඇවිල්ලා ලාරා තමගේ සබ්බැරින් එක කොලර් පාරයක් කරා දානවත් සමග එයා ඇතුල් වෙන්නේ මිත්‍රවරුණී මේ ලූනා කියන දෙවමැදුරට. මේ ස්ථානය ඔය විදියට ආලෝකමත් කරලා කට්ටිය වටපිටාව බලනකොට එයාලටත් මේ දේ අදාගන්න බෑ. මුහුද අභ්‍යන්තරයේ මේ වගේ විශාල දෙවමැදුරක් සැඟවිලා තියෙන පුළුවන්ද? රත්තරන් එහෙම සෑහෙන ප්‍රමාණයක් මේ ස්ථානේ තියෙනවා. ලාරා නම් ඉතින් ආවේ ඕව හොයාගෙන නෙමෙයි. මෙතන වටපිටාව ටිකක් ඔය විදියට පරීක්ෂා කරලා බලපු ලාරා ටිකින් ඔන්න ඔය තියෙන පිළිමේ දිගේ උඩ නගින්න ගන්නවා. අනතුරුව මේ තියෙන සංකේතය ලාරා ගලවනවත් සමග ඊට ඉහලින් තියෙන යම් දෙයකින් විශාල ආලෝකයක් නිකුත් වෙන්න ගන්නවා. මෙයාලා විතරක් නෙමෙයි වගේ මේ ටෙම්පල් එකට ඇවිල්ලා තියෙන්නේ. ස්පයිඩර්මෑන් වගේ කොහොම හරි නැගගෙන උඩට ආවම පළිඟු බෝලයක් ලාරට මෙතන දකින්න හම්බ වෙනවා. මේක ගැන ටිකක් ලාරා බලමින් ඉන්නකොට මේ වෙනකොට මේ ටෙම්පල් එකට වතුරේ පීඩනය දරා ගන්න බැරුව විශාල වශයෙන් ජලය ඇතුළට කාන්තු වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. මෙන්න මේ කට්ටියත් මෙතනට ඇවිල්ලා තියෙන්නේ පළිඟු බෝලය ගන්න තමයි. පළිඟු බෝලය සම්බන්ධ කරලා තියෙන යකඩ උල් ටික ලාරා මේ වෙලාවේ කපන්න ගන්නවා. මේ දෙන්නට නම් පොඩි ප්‍රශ්නයක් වෙයි වගේ. පළඟ බෝලේ ලාරා තමන්ගේ අතට ගන්නවත් සමගම මේ අහිංසකයෝ දෙන්නා මේ මිනිස්සු ඝාතනය කළා දානවා. ලාරටත් මේ මිනිස්සු පහර දුන්නත් එයාගේ වෙලාවට කකුල ටිකක් තුවාල වෙනා විතරයි. කොහොම හරි මේ ප්‍රහාර වලින් බේරිලා ලාරා වතුරට පයින්නවා. අන්තිමේදී මේ මිනිස්සයාට ඕනි වෙච්ච දේ එයාගේ අතට නිකම්ම හම්බ වෙනවා. තමන්ගේ පිස්ටල් එක අරගෙන ආයෙත් වතුරට ගිහිල්ලා මේ මිනිස්සුන්ට ලාරා පහර දෙනකොට චෙන්ලෝ පිළිමයට සම්බන්ධ කරලා තිබ්බ අර සංකේතයත් ලබා ගන්නවා. ලාරා මේ වෙලාවේ මේ ගල් කුළුණකට පහර දීලා ටෙම්පල් එකේ විනාශ වීම තවත් ඉක්මන් කරවනවා. ලාරට යන්න තිබ්බ සබ්බැරින් එකටත් පහර දිගෙනම තමයි මේ මිනිස්සු මෙතනින් පිට වෙන්නේ. මේ වෙලාවේ තමන්ගේ අත පොඩ්ඩක් කපාගත්ත ලාරා කොහමරි වතුරටින් කිමිදලා ගිහින් ටෙම්පල් එකෙන් පිට වෙනවා. ලාරා හිතලා මත කපාගත්තේ මෙතනට මෝරෙක්ව ගෙන්න ගන්න. මොකද උන් ලේසු හොඳට ඇදෙනවනේ. ලාරට කොහමරි පුළුවන් වෙනවා මෙතනදී මේ මෝරගේ වර්ලක ඉල්ලිලා සැලකිය යුතු ප්‍රමාණයක් මුහුද ඉහලට එන්න. මෙයාලාව බෝට්ටුවටත් ඒ මිනිස්සු පහර දීලා ලාරා මේ වෙලාවේ තමන්ගේ ට්‍රැකින් ඩිවයිස් එක ඔන් කරනවා. අනතුරුව ලාරට ආයෙත් සිහිනකොට දුකට සැපට ඉන්න යාළුවෝ දෙන්න සබ්බැරින් එක්කම ලාරාව බේරගන්න ඇවිල්ලා. කතාවේ ෆ්‍රේම් එකේම ඇදෙනවා රහස් සංවිධානයක සාකච්ඡාවකට. මේ මනුස්සයාගේ නම තමයි ජොනතන්. මාරාන්තික රෝග සොයාගෙන එක ආයුධයක් විදියට පාවිච්චි කරන එක තමයි මේ මිනිහාගේ ප්‍රධානතම ව්‍යාපාරය වෙන්නේ. තමන්ගේ වැඩවලට ඩ්‍රෝහි වෙලා MI6 එකත් එක්ක එකතු වෙච්ච මනුස්සයෙක් මෙතන ඉන්නවා. මේ ඩ්‍රෝහිකම නිසා අන්තිමට මේ මනුස්සයාට සිද්ධ වුණේ ජොනතන්ගේ මාරාන්තික රෝගයක් කරා මැරෙන්න. කොහොමරි මේ දේට අදාළ ඇන්ටිබයොටික් එකත් ජොනතන් ගාව තියෙනවා. කවුන්ඩවුන් එකක් ඉවර වෙනවත් සමගම ජොනතන් මේක බොනවා. එහෙත් එක්කම අනිත් කට්ටියත් ටග් ගාල එක කටට දාගන්නවා. ජොනතන් කියන විදියට යා මේවා හොයාගෙන තියෙන්නේ පුරාවිද්‍යාත්මක දේවල් වලින්. හොංකොංග වල එයාපෝර්ට් එකට තමයි මෙයාලගේ ප්‍රයිවට් ජෙට් යානය ඇවිල්ලා ගොඩබස්සන්නේ. අනතුරුව ජොනතන් තමන්ගේ පිරිසත් එක්ක මේ ස්ථානයෙන් පිට වෙනවා. අපි දැන් යන් අපේ සුපුරුදු ලාරා ක්‍රාෆ්ට්ගේ මන්දිරයට. අර මිනි මරුවන් එක්ක තියෙන තරහ ලාරා හෙන්රි පිටින් යවන පාටයි. ලාරා අර මිනි මරුවොත් එක්ක පුදුම තරහකින් ඉන්නේ. ඒ වගේම කෙල්ලට මොන ලෝකෙන් හරි අර පළිඟුවත් හොයාගන්න ඕනි. ලාරා කියනවා ග්‍රීක ඉතිහාසයේ තියෙන හැම පළිඟුවක් ගැනම විස්තර හොයාගන්න කියලා. ග්‍රීක ඉතිහාසය තුල ඒ වගේ පළිඟු දහස් ගණනක් තියෙනවා. එහෙනම් අපි දහස් ගණනක් කියවමු. අරකෙන් පටන් ගන්න. ලාරා මේ විදියට පුහුණු වීම කටයුතු කරමින් ඉන්නකොට එයාගේ මන්දිරයේ වෙතට හෙලිකොප්ටර් එකක් එනවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන ඇමරිකාවේ MI6 රහස් නියෝජිත සංවිධානයෙන්. චෙන්ලෝගේ ෆොටෝ එකක් පෙන්නලා මේ මිනිස්සයා කියනවා මෙයාගේ සහෝදරයා එක්සෙන් එක චීන මැරකල්ලියක් පවත්වාගෙන යනවා ෂයි ලින් කියලා. උන් හොර ජාවාරම් කරනවා තුවක්කු දියමන්ති සහ පුරාවස්තු එක්ක. උන් එයාගේ පස්සෙන් ආවා ඔයාගේ මිනිස්සු දෙන්න මරපු තැනට. මෙයාලගේ විදුලි සංදේශනයට ෆැක්ස් එකක් අහුවෙලා තියෙනවා චෙන්ලෝ විසින් අර ජොනතන් කියන මිනිස්සයාට යවපු. එයා තමයි දැනට ලෝකේ ඉන්න ප්‍රධානතම ජෛවාවි නිෂ්පාදකයා. එයාගේ නිර්මාණ තමයි පහුගිය අවුරුදු 15
පුරාවටම ජෛව ත්‍රස්තවාදයේ හදවත වෙලා තියෙන්නේ. ජොනතන්ට වැඩක් නැහැ කිසිම පුරාවස්තුවකින්. කිසිම දේශපාලන න්‍යායකුත් නැහැ. එයාට ගාණක් නැහැ එයාගේ අවිනිසා මැරෙන්නේ කවුද කියන එක. ඉතින් ඔයාලට මතක නම් ওই රූපසටහනේ තියෙන බොක්ස් එක වතුර යට තියෙන ටෙම්පල් එකේ තමයි කොටලා තිබ්බේ. ආතට ඒ පළිගුව මොන හේකටද ඕනේ කියන එක මෙයාලටත් හිතාගන්න බැරුවයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ තමයි ලාරා කියන්නේ පැන්ඩෝරා බොක්ස් එක කියලා. ආත පළිගුව පාවිච්චි කරලා පැන්ඩෝරාගේ පෙට්ටිය හොයාගන්නයි හදන්නේ. ඔයා අදහස් කරේ ග්‍රීක මිත්‍යාව ගැනද? පැන්ඩෝරා දෙවියන් විසින් තහනම් කළ පෙට්ටිය විවෘත කළා ලෝකයටම දඩුවම් විදින්න සැලැස්සුවා. කොහොමද ඔයා හිතන්නේ ජීවේ ආරම්භය ගැන? තාරකා කඩා වැටීම්, ආදිකල්පිත මඩගෝරු, ක්‍රිස්තු පූර්ව 2300 දී ඊජිප්තු පාරාවෝ තැනක් හොයාගත්ත ජීවේ ඇති වූ බව කියන ඔහු ඒ නම් කරේ ද ක්‍රේඩල් ඔෆ් ලයිෆ් කියලා. එතනදී හොයාගත්ත පෙට්ටියකින් තමයි පෘථිවියට ජීවේ ලැබිලා තියෙන්නේ. පාරාවෝ ඒක විවෘත කළා බැලුවා. ඒත් එතකොට පෙට්ටියේ තිබුණු රාමනේට් කියන ජීවේ විනාශ කරන දේ එළියට ගිහින් ඒ වසංගතයෙන් මහා විනාශයක් ලෝකයට සිද්ධ වුණා. සිද්ධ වෙච්ච විනාශයෙන් පස්සේ පාරාවෝගේ පුතායාගේ හොඳම සොල්දාදුවව යැව්වා ඒ පෙට්ටිය අරන් ලෝකයේ අවසානය වෙන තෙක්ම. අනතුරුව අවුරුදු 2000කට පස්සේ මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට ආවා. එයාගේ මිනිහෙක් පෙට්ටිය හොයාගෙන ඒකෙන් හමුදා විනාශ වුණාට පස්සේ ඇලෙක්සැන්ඩර්ට තේරුණා ඒ පෙට්ටිය ගොඩක් බලවත් කියන එක. ඒක නිසා ඔහු ඒක තිබුණු තැනටම අරන් ගියා ජීවේ තොටිල්ලට. පස්සේ ඒක මේ වෙනකම්ම කවුරුත් දැකලා නැහැ. ඇලෙක්සැන්ඩර් පෙට්ටියත් එක්කම සිතියමක් හොයාගත්තා. පෙට්ටිය අංගන්න යන්නත් සිතියම පාවිච්චි කරා. ඒත් එයා මේ සිතියම නම් කරේ මැටි කියලා. මැටි කියන එකේ තේරුම තමයි ඇස කියන එක. ඉතින් ඇලෙක්සැන්ඩර් ලූණ දෙවමැදුරේ හංගව පළිගුව තමයි සිතියම වෙන්නේ. බැරි වෙලාවකත් හරි පැන්ඩෝර බොක්ස් එක කවුරුහරි හොයාගෙන ඒක විවෘත කරොත් එහෙම අපි කාටවත්ම හිතාගන්න බැරි විදිහේ අවියක් ලෝකයට මුදා හැරෙනවා. දැන් ඉතින් ජොනතන්ට කලින් කොහොම හරි පැන්ඩෝර බොක්ස් එක හොයාගන්න එපැයි. චෙන්ලෝ චීනයේ කොහරි තමයි මේ පළිගුව සංගවාගෙන ඉන්නේ. ඉතින් ඒ චීන සංවිධානයත් එක්ක කලින් එකට වැඩ කරලා තියෙන ටෙරි ෂෙඩ්ලින් කියන මිනිස්සයව තමන්ගේ සහකරු විදියට ලාරා ඕනි කියනවා. හැබැයි මේ මිනිස්සයව ගන්න එකේ තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද ඩයල් එක මේ වෙනකොට ඉන්නේ අධ්‍යාරක්ෂිත සිර කලාපයක. ඉතින් ලාරා මේ විදියට එන්නේ ඒ ටෙරි කියන මිනිස්සයව මුණ ගැහෙන්න. MI6 එකෙන් මේ වෙනකොට ටෙරිව නිදාස් කිරීමට අවශ්‍ය කරන දේවල් දැනටමත් සකස් කරලාලු තියෙන්නේ. ඔයාට තියෙන්නේ මාව ශයිලින් එකට අරන් යන එක. මොකද චෙන්ලෝ මට අයිති දෙයක් ගත්තා. අපි සාර්ථක වුණොත් රජයෙන් ඩොලර් මිලියන 5කුත් ගෙවෙන විදියට මං ලෑස්ති කරලායි තියෙන්නේ. කොහොමරි මේ කතාබහ අවසානයේදී ටෙරි මේ ගමනට කැමති වෙනවා. ලාරාට ටිකක් වේගෙන් යන්න ඕනි කියලා මරු අයිටම් එකකින් තමයි චීනයට ඇවිල්ලා ගොඩ බහින්නේ. යානය ගිහින් කන්දක වදින්න යනවත් සමගම දෙන්නම එකෙන් එජෙක්ට් වෙනවා. හොඳම වැඩේ කියන්නේ මේ දෙන්නට MI6 එකෙන් ආයුධයක්වත් දීලා නෙමෙයි පිටත් කරලා තියෙන්නේ. ලාරා මේ විදියට ගොඩ බැස්සේ නිකම්ම නිකන් තැනකට නෙමෙයි. තමන් අඳුරන කෙනෙක් ගාවට තමයි ලාරා මේ විදියට ආවේ. ඔක්කොම සූදානම් නේද? ඔයාගේ ඇඳුම් තුවක්කු ඒ ඔක්කොම අතන තියෙනවා. ලාරා කවද්ද තමන්ගේ ආයුධ නැතුව මෙහෙයුමකට ගියේ? ශයිලින් කණ්ඩායම හැංගිලා ඉන්නවා කියන්නේ චීනයේ ගමන් කරන්න අමාරුම කඳුකර ප්‍රදේශයකලු. කොහොමරි ඉතින් ලකලෑස්ති වෙලා අපේ ජෝඩුව සුපිරි වණ්ඩි දෙක්ක තමයි ගමන ආරම්භ කරන්නේ. ටෙරි පාඩුවේ පාරෙන් යනකොට ලාරා චීන මහා ප්‍රාකාරයේ උඩින් යනවා. කොහොමරි දෙන්නත් එක්කලා මේ විදියට තරගෙට සෑහෙන දුරක් ආවට පස්සේ බයික් වලින් ගමන් කරන්න පුළුවන් අවසානයේ කරා එනවා. අනතුරුව දෙන්නත් එක්කලා කඳුකර ප්‍රදේශයටත් මේ ආකාරයෙන් ඇතුල් වෙනවා. ඊගාවට අපි යන්නේ හොංගොං සිටි එකට. චීන ජාතික මිනිසෙක් බොක්ස් එකකුත් අරගෙන ඉන්නකොට ජොනතන්ගේ මිනිස්සු ඇවිල්ලා මේ මිනිස්සාව අරගෙන යනවා. අනතුරුව ඉතින් ජොනතන් මේ බොක්ස් එක විවෘත කරලා බැලුවාම ඇතුලේ පළිගුවක් නම් පොරට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට ෆෝන් එකක් තමයි තියෙන්නේ. මේ ඇවිල්ලා චෙන්ලෝගේ මිනිස්සෙක්. කොහොමරි මේකෙන් කෝල් එකක් ගත්තාම ඒක කිලින්ම සම්බන්ධ වෙන්නේ චෙන්ලෝට. පළිගුව ඉල්ලලා ජොනතන් මෙතනදී චෙන්ලෝගේ පවුලය ගැන කියලා එයාට තර්ජනය කරනකොට එයා කියනවා ඔයා අයාලට කරදර කරොත් මම පළිගුව ක්‍රාෆ්ට් බාර දෙනවා. අපි කතා කරගත්ත විදියට මෙයා මෙතනට තව හැතැම්ම කීපයක දුරින් ඉන්නේ. මං කැමති දැනගන්න එයා මේකට කීයක් ගෙවයිද කියන එක. මම තව අමතර ඩොලර් මිලියන 12ක් ගෙවන්නම්. ඒක ඔයාගේ වෙයි. පළිගුවයි ලාරාගේ බොඩි එකයි මට එව්වට පස්සේ ලාරාට නම් දැන් මේ විදියට ඉවක් බවක් නැතුව ගිහිල්ලා ඇති වෙලයි තියෙන්නේ. එයා හිතනවා ටෙරි තමන්ව අන්දනවා කියලා. කොහොමරි මේ ගැන ටෙරිගෙන් ප්‍රශ්න කරමින් ඉන්නකොට මේ දෙන්න දැනටමත් ඒ තැනට ඇවිල්ලා ඉඳලා තියෙන්නේ. මේත් එක්කම චෙන්ලෝගේ මිනිස්සු ඇවිල්ලා මෙයාලා වල්ල ගන්නවා. ඔයාට ශයිලින් එකට යන්න ඕනි වෙලා තිබ්බේ. එතනට යන්න තියෙන එකම ක්‍රමය තමයි මෙයාලගේ සිරකරුවෙක් වෙන එක. ඔයාට මට ඒ ගැන මීට ටිකකට කලින් තමයි කියන්න තිබ්බේ. කොහොමරි ඉතින් මේ දෙන්නව ශයිලින් එකේ හයිඩ් අවුට් ප්ලේස් එක කරාත් එක්කන් එනවා. චෙන්ලෝ මේ විදියට මුණ ගැහුණාට පස්සේ මේ දෙන්න හදන්නේ එයාත් එක්ක ජොනතන්ට වඩා හොඳ ගනුදෙනුවක් කතා කරගන්න. පස්සේ ටෙරිව ඔය තඩි කොල්ලට බාර දීලා චෙන්ලෝ ලාරත් එක්ක එනවා ගනුදෙනුව ගැන කතා කරගන්න. ඔයාට පේනවද මේ තියෙන දේවල්? මේක තමයි මං හොයාගත්ත විශාලතම ටෙරකෝටා රණශූරයින් කණ්ඩායම. චින් රජතුමා මේවා හැදුවේ මරණයෙන් පස්සේ සතුරන්ගෙන් තමන්ට ආරක්ෂාව සලසා ගන්න. ඔයා ඕක ආතයට දුන්නාම එයා ඔයාව එවෙලෙන් මරනවා. මගේ ඔෆර් එක තමයි ඔයාගේ ආරක්ෂාව ගැන මං බලා ගන්නවා කියන එක. ඔයා ඒ ඔෆර් එක ගන්නවද නැද්ද? තමුන් මට අනගරනවද කියලා අහන චෙන්ලෝ මේ වෙලාවේ ලාරට පහර දෙන්න පටන් ගන්නවා. කොහොමරි මේ කලබලේ අතරවාරේ ලාරට පුළුවන් වෙනවා තමන්ගේ අද්දකට දාලා තිබ්බ ලණුව කපා ගන්න. ටෙරි නම් මේ වෙලාවේ හොඳ පිළිගැනීමේ උත්සවයකයි ඉන්නේ. මේ අතරවාරේ ලාරා කොහොමරි චෙන්ලෝගේ ප්‍රහාර වලින් බේරෙමින් මේ පිළිමොස්සේ ගමන් කරනවා. ටික වෙලාවකින් ඩයල් එක මෙතන තිබ්බ කඩු දෙකක් ඇදලා ගත්තාම ලාරා අතේ තියෙන උණ බඩ දෙකක්. උණ බඩ දෙක ওই විදියට කොටටම කැපුණාට
පස්සේ ඒක මුවහත් වෙලානේ තියෙන්නේ. ලාරා ඒකෙන් අනිත් පැත්තට චෙන්ලෝට ওই විදිහට පාර දෙනවා. මං හිතන්නේ ඒ පාර නම් ලාරා මොකක් හරි හොඳ දෙයක් දැක්කා. ටෙරියෝයි ලාරා එනකන් තමයි මේ විදිහට ගුටි කකා ඉන්නේ. පෙට්ටියක් කඩලා ඒක ඇතුලේ තිබ්බ වෙපන් එක අරගෙන ඒකෙන් චෙන්ලෝට වෙඩි තියන්න හැදුවත් ඒ තුවක්කුව සක්‍රීය තත්ත්වේ නැහැ. පස්සේ සෝල්ජර් කෙනෙක් විදිහට තුවක්කුව අල්ලගත්ත ලාරා වැඩ කෑලි ටිකක් එහෙම දාලා චෙන්ලෝට තුවක්කුවෙන් පාර දෙනවා. කොහොමර් මේ සටන අවසානයේදී චෙන්ලෝව සරෙන්ඩර් කරගන්න ලාරා එයාගෙන් අහනවා මට දැම්ම කියන්න පළිගුව කොහෙද තියෙන්නේ කියලා. එතකොට ඔයාගේ ජීවිතේ බේරෙයි. ද ෆ්ලවර් පගෝඩා ෂන්හායි වල හරියටම 9ට ජොනතන්ගේ කට්ටිය එක ගන්න එවි. අර සංකේතයත් අරගෙන ලාරා මෙතනින් පාඩුවේ යන්න හදද්දී මේ මෝඩයා බිම් වැටලා තිබ්බ තුවක්කුවක් අරගෙන ඒකෙන් වෙඩි තියන්න හදනවා. පාඩුවේ ලාරාට යන්න දුන්නා නම් ඉතින් ඉවරයිනේ. එහෙනම් ඔච්චර කරදරයක් වෙන්නේ නැහැනේ. තමන්ගේ වැඩේ හරි කියලා ලාරා ටෙරියට සිග්නල් එක දෙනවත් එක්කම ගුටි කකායට ඩයල් එක ඒ පාර මුන්ට ගුටි දෙන්න පටන් ගන්නවා. අනතුරුව මේ මිනිස්සුන්ට පහර දීගෙන ටෙරීසා ලාරා පල්ලයට දාලා තිබ්බ කඹයක් ආධාරයෙන් වෙඩි තියාගෙනම පල්ලයටත් ඇවිල්ලා ට්‍රක් එකක් ආධාරයෙන් මේ ස්ථානයෙන් පලා යනවා. ලාරා බ්‍රීස සම්බන්ධ කරන් එයාට කියනවා මේක තිබ්බේ ලුණ දෙව් මැදුරේ. මට විශ්වාසයි මේකේ තියෙන සලකුණු වලින් කියවෙන්නේ යතුරු තියෙන තැන ගැන. මේ වෙනකොට අපි ඉන්නේ ෂන්නායි නගරේ. ගනුදෙනු සිද්ධ වෙන්න යන ස්ථානයට මේ වෙනකොට ලාරා සහ ටෙරිත් ඇවිල්ලා ඉන්නේ. ටික වෙලාවකින් අර පලිගුවඩංගු බොක්ස් එකත් අරගෙන මිනිස්සු වගේක් මේ ස්ථානයට එනවා. මරකණ්ඩායම් මේ තැනට ටිකෙන් ටික ලඟ වෙනකොට සාමාන්‍ය මිනිස්සු ඉක්මනින්ම එයාලා කඩවල් පවා වහගන්නවා. කොහමරි මේ විදිහට ටික වෙලාවක් ගත වෙනකොට ජොනතන් තමන්ගේ හෙලිකොප්ටර් එකෙන් මේ ස්ථානයට එනවා. මේ දෙන දකින්නවා ගනුදෙනු සඳහා කොටුව ඇතුළේ හෙලිකොප්ටර් එක දැන් බාන්නයි හදන්නේ. මට අදහසක් ආවා මං සංඥාවක් දෙනකන් ඔයා ඔතන පොඩ්ඩක් ඉන්න කියලා. ටෙරි වෙබන් එක්කත් අරගෙන යනවා. මෙයාලා මෙතන මුලින්ම පෙට්ටිය ලබා දෙන්න කියනවා, සල්ලි ලබා දෙන්න කියනවා. ලාරා ඉතින් කවුරුත් කියන දෙයක් අහන කෙල්ලෙක් ඈ. ලාරා මකරගේ පිටෙන්ම පියාඹල හෙලිකොප්ටර් එකකට එන්න වගේ ලෑස්තිය. මෙයාලා මෙතන එකිනෙකාට ආගියු කරමින් නිත්ති මකරගේ පිටෙන් ආපු ලාරා හෙලිකොප්ටර් එකට වෙඩි තියන්න ගන්නවා. ජොනතන් මෙතනින් ඉක්මනින්ම තමන්ගේ හෙලිකොප්ටර් එක ඉවත් කරගන්නකොට එයාගේ ගෝලය දෙන්නෙක් අර සල්ලිත් අරගෙන පල්ලයට ගොඩ වෙනවා. ලාරාගේ මකරගේ ඔළුවත් කපාගෙනම තමයි හෙලිකොප්ටර් එක උඩට ගත්තේ. ටෙරිගේ කවර් ෆයර් එක හමුවේ ලාරා මේ වෙඩි වර්ෂාව මැද්ද කොහොමරි බේරිලා ගිහින් ওই විදියට උඩකට ගොඩ වෙනවා. ජොනතන් මේ වෙලාවේ කතා කරලා කියනවා, අපි තමුසේ ක්‍රමයට මේක කරා. දැන් මගේ ක්‍රමයට කරමු. ඒක දැම්ම පැකඩෝ එකේ මුදුනට ගේන්න. කොහොමරි ඉතින් මේ කලබල යස්සේ පැකඩෝ එකේ මුදුනේ ගනුදෙනු සිද්ධ වෙන්න යනකොට ඊට එහා පැත්තේ බිල්ඩින් එකට මේ දෙන්නත් කොහොමරි ඇවිල්ලා ජොනතන් මේ වෙලාවේ මේ මිනිස්සයාට වෙඩි තියලා අර බොක්ස් එක ලබා ගන්නවා. අපි දැනටමත් පරක්කු වැඩි කියලා ටෙරි කිව්වත් උණබටයක් ආධාරයෙන් හෙලිකොප්ටර් එකට කොහොමරි ජම්ප් එකක් දාගත්ත ලාරා තමන්ගේ වොච් එකේ සඟවන් තිබ්බ ට්‍රැකින් ඩිවයිස් එකක් මේ බොක්ස් එකට සම්බන්ධ කරනවා. මං හිතන්නේ අපිට පළිගුව නැති වුණාද කොහෙද? ඔයා හිතේ මං අමාරුවෙන් අහසට පැනලා ඒක එල්ලුනේ නිකන් කියලාද? ට්‍රැක් කරලා බැලුවාම හෙලිකොප්ටර් එක යන්නේ හොංකොං වලට. ඒත් එක්කම කතාව ඇදෙන්නේ හොංකොං නගරයට. මේ දෙන දැන් ඔය හිටන් ඉන තැනට හරියටම යටින් තමයි ඒක තියෙනවා කියලා පෙන්වන්නේ. ඉතින් ජොනතන් මේ වෙනකොට පළිගුව පරීක්ෂා කරන්නත් පටන් අරගෙන මේ විශාල ෂොපින් මෝල් එකේ අභ්‍යන්තරයේ තමයි ජොනතන් තමන්ගේ රහසිගත පරීක්ෂණාගාරය පවත්වාගෙන යන්නේ. ජොනතන් එළියට ඇවිල්ලා මොකක් හරි වැඩකට ලිෆ්ට් එකෙන් යන්න හදද්දී මේ දෙනාර ට්‍රැකින් ඩිවයිස් එකේ පෙන්වන ස්ථානය හොයාගෙන ටිකෙන් ටික ඉදිරියට ඇදෙනවා. අනතුරුව මේ මනුස්සයා පරීක්ෂණාගාරයට ඇතුල් වෙනකොට මූත් එක්ක මේ ජෝඩුවත් මේකට ඇතුල් වෙනවා. සිකියුරිටි රූම් එකේ පාලනයත් ලබා ගත්තට පස්සේ ලාරා දකින්නවාර පළිගුව මේ වෙනකොට පරීක්ෂාවට අරන් කියන එක. දැන් ඉතින් එන්ටර්මිෂන් තමයි. ඔයාට සිද්ධ වෙනවා හැමෝම එළියට ගන්න. මොකද්ද ඔයා යෝජනා කරන්නේ? අනතුරු ඇඟවීමේ නලාව? අනතුරු ඇඟවීමේ නලාව නාද කරනවත් සමගම මේක ඇතුළටපු ඩොක්ටර්ස්ලාම ඉක්මනින්ම මෙතනින් පිට වෙනවා. නමුත් ජොනතන්ගේ දකුණු අත විදියට ඉන්න මේ සීන් කියන මනුස්සයා නම් මේක ලාරාගේ වැඩක් කියන්න හොඳට දන්නවා. ලොක්කටත් ඉක්මනින් කතා කළා මේ තත්ත්වය ගැන දැනුවත් කරවනවා. සීන් පරීක්ෂණාගාරයට වෙලා ලාරා එනකම්ම තමයි ඔය බලන් ඉන්නේ. එක්කෙනෙක්ගේ කරදරේ නම් ලාරා ඔය විදියට ඉවරයක් කළා දානකොට ටෙරි පරීක්ෂණාගාරයේ විදුලිය විසන්දි කරනවා. ලාරා මේ වෙලාවේ මොලේ කල්පනා කරලා සීන්ට උඩින් තියෙන ග්ලාස් ටිකට පහර දීලා ඒවා යාගේ ඇඟට කඩා වට්ටනවා. ඉතින් මේ වැඩෙන් ලාරාට පුළුවන් වෙනවා සීන්ට සිහිය නැති වෙන්නම් පාරක් ළඟටම ඇවිල්ලා ගහන්න. අනතුරුව යාළුවෝ දෙන්නව සම්බන්ධ කරගෙන ලාරා අහනවා, ඔයාලාර ලාංඡනයේ තිබ්බ දේවල් අඳුරගත්තද? ඔව්, ඒ සලකුණු තමයි ශබ්ද තරංග. ටික වෙලාවකින් ජොනතන් ඇතුළු පිරිස පරීක්ෂණාගාරයට ඇතුළු වෙනවා. හැබැයි මේ වෙලාවේ ටෙරීට මූට වෙඩි තියන්න අවස්ථාවක් තිබ්බත් ටෙරි මේ වෙලාවේ පහර දෙන්නේ නැහැ. තමන්ව අහු වෙන්න යන බව තේරුම් ගත්ත ලාරා මේ වෙලාවේ මෙතන තිබ්බ පරීක්ෂණ උපකරණ ඔක්කොම විනාශ කරලා දානවා. ලාරාව අල්ලගත්තාම එයා අහනවා, ඔයා ඇත්තටම හිතනවද පැන්ඩෝර බොක්ස් එකේ තියෙන බලය ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා? ඇත්තටම ලාරා, ඔයාමව කලකිරීමට පත් කරනවා. අපේ ගැනුම්කරුවන්ගේ සියලුම මුදල් ලැබුණද? ඒ කියන්නේ ඔයාට ඒක පාලනය කරන්න කොහෙත්ම ඕමනාවක් නැහැ. ඒකට යොදා ගන්න ගැනුම්කරුවන්ව උන් ඒව අනිත් ආයුධ වගේම මුදා හරි. එතකොට ලෝකෙම උන්ට දොස් කියාවි. ජොනතන්ට ඕනි කරලා තියෙන මේ වෛරස් එක හොයාගෙන ඒකට ප්‍රතිජීවකයක් නිර්මාණය කරන්න. එතකොට ඉතින් ලෝකෙටම රජා වගේ පොරට ඉන්න පුළුවන්නේ. ටික වෙලාවකින් පළිගුවේ විකේතනය අවසන් වෙනවා. ලාරාගේ කතාවත් මේත් එක්කම ඉවරයක් කරලා දාන්න යනකොට ටෙරි ඔටෝ ගන් එකකින් මේ මිනිසුන්ට පහර දෙන්න ගන්නවා. අනතුරුව ලැබ් එකකින් දෙන්න එස්කේප් වෙලා යනකොට ජොනතන්ගේ මිනිසුත් මේත් එක්කම යාපස්සේ පන්නන්න පටන් ගන්නවා. මේකෙන් නේද ලාරා තමන්ගේ මිතුරන් එක්ක සම්බන්ධ උනේ? ලිෆ්ට් එකක් ආධාරයෙන් මේ බිල්ඩින් එකේ උඩටම ඇවිල්ලා ෆ්ලයින් පැරෂූට් දෙකකුත් දාගෙන දෙන්නත් එක්කලා බිල්ඩින් එකෙන් පල්ලයට පයින්නවා. බලාගෙන ගියාම දෙන්නා යාළගේ ලෑන්ඩින් එකට යාඩ් එකකුත් සෙට් කළාමයි තිබිලා තියෙන්නේ. කොහොම
మరి మే ఇదిట నవే కాలే గత వెనకొట లారసా టెరీ పొడి రొమాంటిక్ సెషన్ ఎక పటం గన్నమా హబై మేక అవసన్ వెన్నే టెరీ గతట మాంచు వెడిలా మే వెలావే లార హన్నే అయ్యా జోనతంట వెడి దిబ్బే నెత్తి కేలా ముగదయా అవితిగన ఆవే టెరీ గావిన్మై కోమరి అంతిమేట లారమే గమని ఈగావ కొడస తనియమ యన్న తీర్ణే కర్ణమా ఉదాసనమ తమంగే గమన పిటత్వెచ్చ లారా చీన జాతికి పౌలక్కిన్న బోట్ ఎక్కడ గొడిదిలా ఎయాలగే టీవీకి పొడి వెలావకట ఇల్ల గన్నమా కోమరి మే ఇది అటగుమకిన్ లారట పులువం వెనమా బ్రైస్ సంబంధ కరగన్న బ్రైస్ పలుగే సంపూర్ణ ఆకృతి మేమేనకొట లబాదీలై తీన్నే ఏ వగే మే ఆ మేమేనకొట ఏక వికేతనే కల్లా తవసన్ ఒయాలట మతకదార పదక్కమే తిబ్బా సంగీత రటా వగేక్ పలుగు ఆధారేన్ సితియం బలన తీన అతుర తమాయి ఏ సంగీత రటా విన్నే బ్రైసే సంగీత రటావ అంతురగిన ఏక లారట మే వెలావ ఇవ్వనమా ఇతిన్ మే సంగీతే వాదనే వినోత్ సమగమిత్రవరుని పలుగు క్రియాత్మక విన్న పటం అరగిన పెండోరా బుక్స్ ఎక విత యాతు సంపూర్ణ గమన్ మార్గే లారట పేర్న గన్నమా ఇతిన్ పెండోరా బుక్స్ ఎక సంగవీల తీయన్నే అప్రికావే కిలమంజోర కిన ప్రదేశే ఒయాలట పేర్నద్ బ్రైస్ట్ గా కౌలింగ్ వగే ఇన్నమా ముగద జోనతన్ మేమేనకొట మే దిన్న ఇన్న తన హోయాగిన ఏనం తెంగ అపి యంగ్ పెండోరా బుక్స్ ఎక హోయాగిన అప్రికావట తమంగి సాయట కోస కీల యాలు ఎక్వత్ లారా అప్రికావెన్ కథా కరగిన కోమారి పెరచుట్ ఎంగ్ ఎవిల్లా జీప్ ఎక్కడ తోయి దీట ల్యాండ్ కర్ణమా కోస ఆనమా ఒయా కవతావత్ ను పాసు దీట దేక్ కల్లనద్ద కీల లారా అప్రికావట గియా కీన ఎక టెరీట తోయాగన్న పులువం వినమా లారా తమంగర దెక్క సితియం ఒస్సే తమై మే గమం కరన్నే ఒయ ఇదిరియం పేన కందట కియన్నే దివ్యంగే కంద కీల పెండోరా బుక్స్ ఎక ఏకి తమై ఎత్తి కీల లారా విశ్వాస కరణమా కోస మే వేలావ కియన్నే ఏహేన గోత్రిక కండాయం అపిట ఉదవ్ కరావి కీల ఇతిన్ గోత్రిక జనావాసే కరా తెవిల్లా లారమే పలిగో నాయకట పెన్నవత్ ఎక్క ఎలా పుడ్డక్ మేకట భయ వినమా ఒక తీల మేహం యన్న ఆ ఏకైన కథా కరన్నవత్ తెపా ఏకెన్ ములు లోకేమ అవధానం గడ లక్ వినమా సిద్ధ విన్నాయన వినాశైన నాయకేవ పహదిలి కరామ ఓహు మే దేట లారట ఉదవ్ కరన్న కెమతి వినమా మేల కేన విధిట పెండోరా బుక్స్ ఎక హోయాగన్న కెనాట ఏకాని వారేన్మ రగన యన్న సిద్ధ వినమా ఏ వగే మర కందుకరే దొరటుయెన్ ఎహా పెద్ద తీయన భూమి అయితి వెన్నే షెడో గార్డియన్ లట ఓన్ కవదావత్మ నిదాగన్నవత్ వివేక గన్నవత్ నే ఓన్గే భూమి అట పయగాన ఓనిమ కెనెక్ట మర్ణ్యాయి అత్తెన్నే ఎతకొట జీవే ఉపన్ తనత్ ఎహమద పలిగూడ విత్రయ్యేక హెలితరవు కరన్న పులువం ఎతులది ఆట హంబవే పిస్సు వెటన తనక్ ఆసత్ పొలవత్ ఎక్వెన ఏ వగేమ ఆట యన్నోని దిశావత్ తొయాగన్న బెరివేయి అనతుర గోత్రికయన్ కీవదనెక్కి సహాయత్ ఎతువ లారా కందుకర ప్రదేశేట ఎతుల్ వెనమా మే ఇదిట గమం కరవి నిన్నకొట ఎక పాటం మేలకి దిశావట జనతనికి హెలికాప్టర్ గా కెవిల్లా గోత్రికయన్ ఇతామ తమానుషిక లెస విడితి అన్నగన్నమా కోమరి అంతిమేటి జనతన్ లారవ తమంగి అతటమ అల్లగన్నమా భూమత్మ స్తుతి లారా ఒయామావ మెచ్చర దూర కరం ఆవట లారకి ఆలో తిన్న వల్లగిన ఇన్ననిసా గమన ఇతరుటిగా జోనతన్ ఎక్కంగన్న లారడ సిద్ధ వినమా రాత్రి తుదా ఉనామ కట్టియ షెడో గార్డియన్స్ లాగి భూమి అట కెమెంగ్ కెమెంగ్ ఎదినమా టెరిత్ మన లోకెం హరి మితనట ఎవిల్లా హోస్టేజ్ లా విదేటిటు మే దిన్నవత్ టెరీ బేరగన్నమా ఓదన్నయం కాటారి హెలికాప్టర్ లో అన్న పులువందుకే లేవామ సమారీట మట పులువం వేయి మంపై 150 ఫ్లైట్ సిమ్యులేషన్ గేమ్ గాల తీయనమా బలముకు గేమ్ గాల కోహం ఎలవైది కీలా మేలది ఆ కౌదుమే హొర రాసే బలాగిని ఇన్నే ఇక తనకట ఎవిల్లా కట్టియ నతరు ఉనామ మా భయానక శబ్ద ఎయాలట ఎహెన్నగన్నమా మంగ ఇతన విదేట మే సత్త కొట్టాసేట తమాయి షెడో గార్డియన్స్ లకి అన్నీ వనాంతరి అరా కట్టియ కెమెంగ్ కెమెంగ్ యనకొట మేలగింగ్ ఇక మనుస్సెక్వ మే సతెక్ ఇక పాట్టం ఎదిగిన అనమా కోమరిటికి వెలావక్ యనకొట సెబులు ఇవక్ బవక్ నేతో విడిది అన్న గన్నమా బలాగిని గ్యా మిత్రవరుని అర వంతురు వాగి ఉంటే నేమే షెడో గార్డియన్స్ లకి అన్ని గసదర సంగవిలేటు మా భయానక రాక్షయిన్ వగ్యాక్ మే వెలావ ఎలియట్ ఎనమా మే రాక్షయిన్ సెవెన్ అల్లటత్ వడ వేగవత్ ఏ వగేమ ఓనేమ మానేకరా గమం కరన్నత్ పులు ముంటనం ఇదిం విడిది అంట హం బెన్నే హెలవెన్ నెపా మంగితన్ను చలనే హముయే తమ హంబా ఎన్నే కట్టియ సద్దపద్దెన్నతో టిక వేలావ కిద్ది మే రాక్షయిన్ మితనింగ్ అతురు దాన్ వినమా కలు జాతిక మనుస్యాడు గమనే ఆరంభే గన్న కీనకొట లార కీనమా ఒయాడ జీవే ఉల్పత బలన్నో అన్నం మట పలుగో దిన్న కీల కోమారి మేవలా జొనతంట పారదిన లారా అర పలుగో తరగిన మితనింగ్ దూనమా సేన్ మేవలా లార పాసే పన్నగిన గీ యా వల్లగత్తత్ అవసానట సిద్ధ విన్నార రాక్షయిన్ కి గుదురబ్బాట పత్తిన్న రాక్షయిన్ శయన ప్రమాణ్యాక్ మేల పాసే పన్నగిన ఎనకొట లారమే పలుగో ఇక తనకట అరంగవిల్లా ఏక ఒయతీయట అతులకట అత అరినమా మే తిక్కమాబు షెడో గార్డియన్స్ ల సీలుము తిన అలుబాటు పత్తులైన వితరక్ నెమే మీ స్థానేసిట పొలవ అభ్యంతరేడి అన్న పులువాంగ్ దొరటోగుత్ వివృత వినమా ఇదిన్ మిదనట తమాయి మిత్రవరుని జీవే ఉపతకి అన్నే టెలి హెలికాప్టర్ గా కాదారే నవిల్ల మేకట అతుల్లెన్నాయి హదన్నే ఒయాలట మతకద నాయకతుమా క్యూవా మిదనది పొలవ ఆశ కీనదే వెంకల్ల అందురగన్న బ్యా కీలా మేల అవిధిన విధియ దెక్కామ ఒయాలట మీకు తేరినవెతినే ఇతిన్ మే స్థానేటిక వెలావక్ దిన్న గమం కర్ణ కొట పెండోర బుక్స్ ఎక మేలట దకిన్న అంబ వినమా పురావృత వల్ల కీవిన విధియట పెండోర పెట్టి అరియామ ఎయాక ఎస్సలింగ్ కందులోనోట కలుపాడ అసిడ్ వగయా కెవిల్లా తటాకయాక్ నిర్మాణే ఉనాలు తటాకే గావట ఆసనునామ జొనతన్ లారా వేగట దానమా పెండోర బుక్స్ ఎక గన్న గీలా ఏ తటాకేట నాం వెట్నొత్తి తింగ్ దియవెలామి అయి వగే లారట పులాం వినో కోమారి మేవెలావే జొనతంట పారతిల పెనగన్న జొనతన్ ఎక్క మేమిదిర అల్లన సెల్లం కరగరి ఇన్నకొట టెరిత్ పెండోర బుక్స్ ఎక్ కావటమ అవిల్లా ఇన్నే తమంగి విపన్నిగ ఆధారేన్ టెరి టికెంటిగా పెండోర బుక్స్ ఎక తమంట లంకర గన్నమా లారా కొయదిగిర జొనతన్ నోయమి నిన్నకొట ఒలుయంగ్ ఒయదిడి హిటాంగిడుపు లారా జొనతంట ఎక్క పాఠం పారదినమా కోమారి అంతిమేట మేదిన్నగ సటన అవసానేది టెరిగి సాయత్తతో లారట పులువం వినమా జొనతన్నమే కలుపాట యాసిడ్ వలట అత
අතාරින්න දැක්ක නේද ඒකට වැටුනම සිද්ධ වෙන දේ පැන්ඩෝර බොක්ස් එක කොහමද ටෙරි ගොඩටත් අරගෙන ලාරාගේ තුවාල වලට බෙහෙත් දැම්මට පස්සේ දෙන්න එකිනෙකාව සිප ගන්නවා අනතුරු අපි මෙතනින් යන් කියලා ලාරා කියද්දි ටෙරි පැන්ඩෝර බොක්ස් එක අරගෙන යන්නයි හදන්නේ ටෙරි ඔයා මොකද්ද කරන්නේ ඔයා විහිළු කරනවා වෙන්න ඕනි අපි ඒක අරගෙන නේද යන්නේ ඔයා කියන්නේ වාසනාව අත ළඟටම ඇවිල්ලා දාලා යන්න කියලාද ඕකේ නහින්සක මිනිස්සු මිලියන ගාණක් මැරෙන්න පුළුවන් ලාරා කොච්චර එපා කිව්වත් ටෙරිට ඕනි කරලා තියන්නේ පැන්ඩෝර බොක්ස් එක තමන් එක්ක අරන් යන්න හොඳයි ඔයාට අවසර තියෙනවා මාව මරන්න එහෙනම් ඒක දැම්ම කරොත් හොඳයි ඔයා හිතනවනම් මං ඉස්සරහා හිටන් ඉන්න එක ප්‍රමාණවත් කියලා මාව නවත්තන්න ඔයාට ගොඩක් වැරදිලා මේත් එක්කම ටෙරි ලාරාට ওই විදියට එකක් ගහනවා ලාරා වැටුනේ පිස්ටල් එකක් උඩට කොහමරි මේ සංවාදයේ අවසානයේදී ලාරාට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි ටෙරිට වෙඩි තියන්න මිනිසුන් මිලියන ගණනකගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි ලාරා හැම දෙයක් සිද්ධ කරේ පැන්ඩෝර බොක්ස් එක ගාවට ආපු ලාරාට බලවත් ආශාවක් එනවා ඒක විවෘත කරලා බලන්න නමුත් මේ මායාබදයට එරෙහිව තමගේ හිත ශක්තිමත් කරගත් ලාරා පැන්ඩෝර බොක්ස් එක නැවතත් තිබූ තැනට මුදා හරිනවා ඉතින් ඒ විදියට තමයි පැන්ඩෝර බොක්ස් එක මේ ලෝකයෙන් සදාටම අතුරුදාන් වෙලා ගියේ ගෝත්‍රිකයන්ගේ ගම්මානයට ලාරා නැවතත් ආවාම අර පදක්කම ගෝත්‍රික නායකයාට ලාරා විසින් ලබා දෙනවා ඉතින් මේ විදියට තමයි තවත් චාරිකාවක අවසානයේ සිද්ධ වෙන්නේ මතකයතුව චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාගෙනම යන්න එහෙනම් තවත් කතාවකින් හම්බ වෙනකන් මගේ මිත්‍රයින් සියලු දෙනාටම ජය වේවා